සීතල හන්තාන කඳු මුදුන් පෙළ කන්ද උඩර රාජධානියට සෑම් විටම රැගෙනාවේ නැවුම් එඩිතර බවක්. සිංහල සංස්කෘතික උරුමයේ අසහාය නියමුවලස විරුදාවලිය ලැබූ මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් ජන්මලාපය ලබන්නේ මේ සීතල අතුරුනේ. මහනුවර ධර්මරාජ විදුහල තම ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය ලෙස සැන්ටුවන් කළ ඔහු පේරදෙනී සරසවියට පිවිසෙන්නේ මහවැලි කම්මිටියාවතෙන් නැගිනා මහා ප්‍රඥාවන්තයෙකුගේ බිහිවීම රැව් පිළ රැව් දෙමිනේ. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් 1994 වර්ෂයේදී ශාස්ත්‍ර විශාරද කීර්ති ශ්‍රී උපාධිය ලබන්නේ මෞබිමේ පෙරපිනකටයි. සංස්කෘතික අභිමානීය ජනශ්‍රුතිය පිළිබඳ ලියු ග්‍රන්ථ 70කට අධික ප්‍රමාණයක් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් ලොවට දායාද කරන්නට විය. මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් ගතින් වියකී කියත් ඔහුගේ දැනුම් සම්භාරය වියකී නොවනු ඇත. සුන්දර හන්තාන කඳුවැටිය පහලින් ගලා බසිනා මහවැලි නදී තීරෙහි එක් සංදිස්ථානයක් වූ කටුකස්තර නම් සොඳුරු ගම්පිස තුල ජනිත වන සාලී කුල රත්නයන් මහනුවර විද්‍යාර්ථ විදුපියසෙන් මුල් අත්පුත් තබන ලදී. තම සහජ හැකියාව ලෝටම් පසක් කරමින් පාසල තුල දැක්කෝ විස්කම් අතර පුවත්පත් කෙටි කතා පද්‍ය රචනා තුලින් නව පෙරලියක යථාර්ථවාදී අභිලාෂ නවමු මොහුනුවරකට මන්පෙත් පාදන්නට විය. තම හැකියාවෙහි අසීමිත ප්‍රඥාව ඔහු වේදිකා නාට්‍ය අධ්‍යක්ෂකවරයෙකු ලෙසත් ගුවන්විදුලි නාට්‍ය රචකයෙකු ලෙසත් කඳුරට ගුවන්විදුලියේ රැව් පිළිරැව් දුන්නේය. සරසවි වරමකට උරුමකම් කියව සාලිය කුලරත්නයන් සුන්දර හන්තාන අඩවිහි යති ශ්‍රේෂ්ඨයන්ගේ නිජබිමක් වන පේරාදෙනී සරසවිය තුල සිංහල විශේෂවේදී ගෞරව උපාධියත් දර්ශනපති පශ්චාත් උපාධියත් ආචාර්ය උපාධියත් දිනා ගැනීමට සමත් විය. වත්මන් කාලතරණය තුල ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයෙකු ලෙස අපේ සංස්කෘතියේ ජනශ්‍රුතිය සංනිවේදනය වැනි විෂයන් තුලින් ලෝට බිහි කළ දැනුම් සම්භාරය අපමණ වේ. ගිම්හානේ මධ්‍යානයක දුටු සිහිනයක් තුළින් ඒකාලෝකමත් වන මහාචාර්ය සාලී කුණරත්නයන් මේ පින්කෙතට පහළ වූ අභිමානනීය වස්තුවක් ලෙස අනාගතය කලඹනු ඇත. මහාචාර්ය අනුරාධ සෙනවිරත්න කියලා කියන්නේ මගේ බොහොම සමීපතම මේ අකුරුතුමා. එතුමා මේ බොහොම මේ ඒ වයිසේ අගිස්සේ සිටියේදී අසාධ්‍ය මට්ටමක ඉඳීදී මට ඉලිම කළ සාලිය මේ මට මේ පොතට පරිවර්තකයන් හොයන්න බෑ. ඔයා කලිනුත් මගේ ලිපි ලේඛන පරිවර්තන කළ තියෙන නිසා මේක මං වෙනුවෙන් පරිවර්තනය කරන්න කියලා. ඉතින් මම ඒ වන විට අත්‍යවශ්‍යම හිටියේ වගකීම් දෙකක් උසුලමින්. එකක් තමයි සිංහල අධ්‍යනාංශයේ අංශාධිපති පදවිට පත් වුණු අලුත. අනික එක මගේ ආචාර්ය උපාධිය ක්‍රමයේ සිටියේ. ඉතින් ඕක බොහොම බාර දුර දෙයක්නේ. නිදි මරාගෙන කරන්න ඕන. නමුත් මම මේ ගුරුවරයා වෙනුවෙන් ගුරුවරයා කරපු ඉල්ලීමට ගරු කරලා මම මේ සේරම පැත්තක දාලා මේක පරිවර්තන කිරීම පටන් ගත්තා. හැබැයි මේක ඛේදවාචකයක් තියෙන හරි දුක් මුසු දෙයක් මට අද මතක් වෙනකොට ඒ තමයි මේ පොත ප්‍රකාශකය විජිතයාපා මේ ආයතනයෙන් ඒක ප්‍රකාශ කළේ මේක පොත එළියට එනකොට මහාචාර්ය අනුරාධ සෙනවිරත්න ජීවතුන් අතර හිටියේ නැහැ. මේ නමුත් ඉතින් පොත ඉතාමත් හොඳට කලෙලි දැක්කා. මම හිතන පෙරහැරට සම්බන්ධ පෙරහැරගෙන උනන්දුවක් දක්වන සාමාන්‍ය ජනයාගේ පටන් විද්වතුන් දක්වා හැම දෙනාම මේ පොත පරිහරණය කරන තමන්ගේ මූලික හැඳින්වීමත් එක්ක සර්ගෙන් චුට්ටක් දැනගන්න කැමෙන් දැන් මහාචාර්ය අනුරාධ සෙනවිරත්නයන් කියන්නේ අපිට ජේසුස් මහාචාර්යවරයෙක් සහ අපේ ඉන්න උගතුන් අතරිනුත් බොහොම සීමිත පිරිසකට ලැබෙන සමාජීය ගෞරවයක් සහ විශේෂත්වයක් ඇතුළත් ලැබෙනවා. හැබැයි නමුත් මම දැක්කදී මහාචාර්ය සෙනවිරත්නයන් බොහෝ විට මේ සෙන්කඩගල රාජධානී මහනුවර සංස්කෘතිය සහ ඒ සමස්ත මහනුවරට ලොකු ඇල්මක් දක්වපු කෙනෙක්. ඇත්ත වශයෙන්ම මොකද මමත් මං එතුමගේ ශිෂ්‍යයෙක්. ඉතින් ශිෂ්‍යෙක් විදිහට එතුමා ගැන බොහෝ දේ මම දැනගත්තා. මම නොදන්න කොටසුත් තියෙන ජීවිතයේ එතුමගේ තරුණ කාලේ එහෙම එතුමා තරම් මහනුවර නගරයට මහනුවර නගරයේ සංස්කෘතියට ඒ වගේම මහනුවර නගරයේ සංස්කෘතිය අවසානයේදී විද්වත් කතිකාවක් බවට පත් කරන්නට උරුදුන් තවත් මේ විද්වතෙක් සිටිනවයි කියලා අපි සිදි කරුණ වශයෙන් සඳහන් කරනවා නම් දැන් ඔය
එතුමා 1983 දී විතර කෘතියක් ලියලා තිබුණා කැන්ඩි කියලා ඉංග්‍රීසියෙන් මේ වෙනකොට අපි පාසල් ශිෂ්‍යෝ මම මට මතකයි මම උසස් පෙළ පන්තියට ගිය අලුත ඊට පස්සේ අපි ඔය මහනුවර නගරයේ තදාසන්න ප්‍රදේශවල ඓතිහාසික ස්ථාන නරඹන්න ඔය චාරිකා වගේ දේවල් යද්දී අපි හිටියා ගුරුතුමෙක් ඒ ගුරුතුමත් මම නම් කරන්න ඕනේ මේ මීපේගම කියලා. ඉතින් මම එතකොට ඇත්තටම විද්‍යාපන්තිවල හිටියේ. මේකත් විශේෂයි. මම විද්‍යා විෂයන ආදායරුවේ. නමුත් මම කලා විෂයට සංස්කෘතියට පුදුමාකාර ඇල්මක් දැක්වේ. ඉතින් මම මේ හැම පාසලේ මේ අධ්‍යාපන චාරිකාවකටම සම්බන්ධ වුණා. ඊට පස්සේ අපි ගුරුතුමා මේ මහාචාර්ය අනුරාසින විරත්නගේ කැන්ඩි කියන පොත අපිට ගමන් අත්පොතක් විදිහට භාවිතා කළා මට මතකයි මහනුවර නගරයේ තියෙන බෞද්ධ හින්දු ආදී නොයෙක් කලා නිකේතන පිළිබඳ ප්‍රාමාණික විස්තර මේ පොතේ ගැඹුණා මේක මං හිතන්නේ පසු කාලයේදී එතුමා අතින්ම සිංහලටත් පරිවර්තනය වුණා මේ ඒක මං අතේ තියෙන අතවශ්‍ය මේ කැන්ඩි කියන පොත මේ වෙන මේක එතකොට මේක මේ 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 සියලුම මේ මහනුවර තියෙන වැදගත් මේ ඓතිහාසික ස්ථාන කලා නිකේතන වශයෙන් අපිට පරිහරණය කළ හැකි නැරඹිය හැකි ස්ථාන පිළිබඳ ඉතාමත් හොඳ විස්තරයක් මෙහි ගැඹෙනවා. ඉතින් ඒකම දැන් මේ මේ පොත දැන් මේ ඥාන දර්ශන කියලා මේක මහාචාර්ය අනුරසින රත්න එතුමාගේ නිවසේ බොහොම මේ ওই විශ්‍රාම ලැබීමෙන් පසුව විවේකයෙන් ඉඳිද්දි ලියපු ලිපි ලේඛන ඇතුළත් පොතක් මේ 2006 දී ප්‍රකාශයට පත් වෙලා තියෙන්නේ මේක ගොඩගේ සහෝදරුව මේක. ඒතර මේකේ දැන් මේකේ ආටිකල් 28ක් විතර තියෙනවා. ඇතන මේ ආටිකල් 28 මම නිකම්ම ඔබතුමාට පෙන්නන්න. දැන් මම මේ සෙන්කඩගලපුර වැඩවසන දලදා සමිඳු. දලදා සමිඳු හා කන්ද උඩරට රාජධානී විඳවැටීම හා යලි ගොඩනැගීමේ අවශ්‍යතාව. දේවට නිලමේ පදවි. බලන්න මේ විවිධ විශාන්තර කරුණු අතර උඩරට සංස්කෘතියට එතුමා විශාල තැනක් මේකෙදි ලබා දුන්නා. අනිත් එක තමයි මේක සඳහන් කළ යුතුම දෙයක්. ඔය දේවට නිලමේ තේරීමේදී ඒ තේරීම් මණ්ඩලවල මහාචාර්ය අනුරාධසිංහ රත්නගේ අදහස බොහොම වැදගත්සේ සලකලා තිනා. අපි මම හිතන්නේ එතකොට මේ මේ පොත ලියවෙන්නේ විවේකාශ්‍රමයේදී ලියු ශාස්ත්‍රීය සමාජ විමර්ශන ලිපි. මේ එතුමාගේ විශ්‍රාම ගැනීමෙන් පසුවත් එතුමාගේ අවධානය යොමු වුණු සහ මේ මේ එතුමාට තවදුරටත් මේ මේ උඩරට රාජධානිය පිළි මේ මහා සංස්කෘතිය වර්තමානිකයන්ට ඉතුරු කරන්නයි එතුමා මම හිතන්නේ මේ මේ සියලු උත්සාහයන් ගන්න. ඔව් උත්සාහයන් දරුවේ. මම අර මුලදී කියාගෙන ආ පරිදි එතුමා මහනුවර සංස්කෘතියේ යාවජීව සමාජිකේ. ඔය අස්කිරි මල්ලතුගේ විහෙර විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාගේ ඇතම් ආගමික කටයුතු සංස්කෘතික කටයුතු එතුමා සමඟ සාකච්ඡා කරනවා. ඒ ඒ උභය පාර්ශවයේම ඉතාම සමීප විද්වත් මිතුරෙක් විදිහට තමයි එතුමා සිටි. ඉතින් ඒ අනුව උඩරට සංස්කෘතියට මහාචාර්ය අනුරාධසිරි රත්නගේ සම්බන්ධතාව බොහොම අතිශය සමීප එකක් කියලා අපිට කියන්න පුළුවන් වෙන්නේ. මේ මේ පොත පුරාවට උනත් සර් තියෙන්නේ දළදා වහන්සේ උදෙසා මේ මේ වාර්ෂිකව පැවැත්වෙන මේ මහා සංස්කෘතික පරිහරණය ගැන අදාළ විස්තරයක්. ඒකත් මම හිතන්නේ එතුමා බොහොම පරිශනාත්මක මේ පොත් පිංච වුණාට මම හිතන්නේ මේකේ අන්තර්ගතය ඉතාමත් විශාලයි. ඇසල පෙරහර මංගල්‍ය කියන එකේදී සර් එක පැත්තකින් මේක පූජා පරිහාරයක් වගේම දළදා වහන්සේ වෙනුවෙන් කෙරෙන පූජාවක් වගේම මහා සංස්කෘතික මංගල්‍යයක් විදිහට නිරන්තරයෙන්ම හඳුනන්න පුළුවන්. අත් වශයෙන්ම මේ ඕනෑම දෙයක් දැන් අපි මේ සමාජයේ ඇති වෙන ඔය උත්සව ආගම ඒ වගේම සැනකෙළි මේ සියල්ල අවසානයේ අපේ සංස්කෘතියට කාන්දු වෙනවා. කාන්දුලේ සංස්කෘතික දෙයක් බවට පත් වෙනවා. දැන් මං දළදා මේ වහන්සේ අපේ සංස්කෘතිය කොටසක් වීම පිළිබඳ කාරණය ගැන මං පොඩි කරුණු ටිකක් කියනවා. දැන් දළදා මාලිගාවට සම්බන්ධම තියෙන සංස්කෘතික උත්සව හතරක්. අපි සාමාන්‍යයෙන් දන්නේ පෙරහැරගෙනනේ. ප්‍රකට සමාජය අය දන්නේ පෙරහැර. නමුත් මේකේ තියෙනවා ওই දුරුතු මාසයේ විතර තියෙන මේ අලුත් සහල් මංගල්‍ය කියලා එකක්. දැන් මේ අලුත් සහල් මංගල්‍යය ওই සංස්කෘත භාෂාවෙන් කියන අග්‍ර සස්්‍ය දානය කියලා එකක්. එහෙම වචන සඳහන් වෙනවා. අග්‍ර සස්්‍ය දානය කියලා කියන්නේ නැත්නම් භෝජනය කියලා කියන්නේ අලුතෙන්ම නෙලාගත් ධාන්‍ය වලින් සකස් කරන නෑඹුල් නැවුම් භෝජනය. එතකොට මේක හදන්නේ දළදා මාලිගාව සම්බන්ධයෙන්. දැන් දළදා මාලිගාවට තියෙන විශාල මේ ඔය මේ වතු පිටි ඔය කුඩසාලේ පැත්තේ තියෙන වී අටුවක් දළදා මාලිගාවේ වෙල්යායෙන් රස කරන වී. ඉතින් මේ මේ ඒ වී අටුවෙන් රැගෙන එන වී
साल बाट पत्कल कर प्रथम भोजन दलदाट पिरी सीधन इवागे इतिहास सदारण विहार दलदा मालिका सामग बाधव विन अनेक तदासन विहारस्थान वर्टा मेवा बेदा दिन मे अलुत्सवेटी मेक एक सांस्कृतिक अवस्था इलाट अलुत्वृद उत्सव अलुत्वृदू अवृद्धवे दलदा मंत्री ऐतिहासिक कार्यभार सिधुक अद अद अदृद्धि अब दलदा मंत्री सिधुन कार्यभार इतर धनने अद मे संस्कृति अतीते सांस्कृतिक मूल्यांग वेगे ज्ञातवती अद अद मिनसु अलुत्वृद्ध के हूदू पौद्गलिक प्रीति प्रमोदेन गतक उत्सव नम इसर जनया अद मे जनमे ओकोम विलागरणी मिनसु मीडिया सचुरेटेड सोसाइटी के मादी गिली नमे का आगम वेहर विहार स्थानिक बाध्यलिटी मीन दलदा मेदुरी दैवज्ञ निवेदने करना शुभ नैकत इट पास राजु अर गांटारे गीमें एक प्रजावट निवेदने कर पास मे नैकत वेलावनुतम ये विहारस्थान वाल सामान्य प्रजा ये काटोत कराने इधन दाले राजु समलाट प्रद ये प्रमुख नैकटाणु उलपैन गे स्थाने करला मे नो सुगंधाले पनो एक देवल दरागन मे मेथियामतूर सामग ये शुभ नैकते मे दुरट वेडिय भवतमय कियवेन इध मे मे अलुत्वृद उत्सव दंगुना दलदा मंदुरे मे मे कारण सिद्धवेन दंग मे मुलु लंकावेम सियलुम सांस्कृतिक आयतन आगमिक आयतन गत ये चारित्र वारित्र अकुरटम सिधुवेन तना तम दलदा मालिका अर दलदा सिरिते दक्वेन विधियट ये आहार दान मानादि पटान ओय सियलुम देव अकुरटम सिद्धेन सियलुम राजकारी नीलपंगु ए सियल्लक्म तामत अकंगव पैत ए विधियटम पवतिन එතකොට ඔන්න අලුත් අවුරුදු මංගල්‍ය. තව දෙකක් මට මේ සඳහන් කරන්න අමතකුණා. එකක් පෙරහැර මංගල්‍ය. මේක අපි දැන් කතා කරමින් සිටින එක. ඒක ගැන අපි වැඩි විස්තර මේ කතා කරනවානේ. ඊළඟ එක තමයි කාර්තිකේය මංගල්‍ය. දැන් මේ කාර්තිකේය මංගල්‍ය ටික අමුතු එකක්. මිනිස්සුන්ට උනත් කනට අමුතු වචනයක් වෙන්න පුළුවන්. මේ කාර්තිකේය කියලා අත්‍යවශ්‍යම හඳුන්වන්නේ මේ කතරගම දෙවියන් කියන නම. ඔක දැන් කතරගම දෙවියාගේ විකාශනයේ भारतीय अवस्थाव अभी हनुन स्कंद किल ये स्कंद दिव्याट संबंध तवत् किनिकम यागे विकाशने मूल्यवस्था कार्तिकेय देवी मैं मे रणगामी देवी किन किल सलका ये देविया मे असुरंट विरुद्ध युद्धकल किनिकाय सलकिन इतकोट मे अपे कंदुराट वजा हिंदुआसी कतरकम मे देवाल सिटीन कतरकम देवी अंत ये कार्तिकेय ऐत संबंधे तीयन बलपान इतकोट ये काले विशेष राजादि राज सिंह काले दस हसीगण ये राजु आज्ञावक्पेने वलु नवंबर मास वगे अद काले सियलुम आय सियलुम जनया तमंगे वत्ते पिटी एवगे तमंगे पूजास्थाने पांसले आलोक दल्वीतु भव पहान दल्वीतु भव इदिं मे मेके दि एक अतीत सिद्धियने मे मम मम पुंचिकाले लमेक सिटिकाले मत करगत है कि एक तरह सुंदर देखती मंगिता ने मे 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 दंकाले आयटना ये आगे जीवित वाले हिम मत क्या थीन विधि हक ने अभी पोड़ी काले क्या पोड़ी काले की तुम्हें महाविशाल अतीत मैं ताम इतकोट यदास्य असू दशके मूल भागे वगे इतर मम पासाल जन शिष्य पोड़ी लमे एक काले अपे सिया के कालीना पशु ये आची हेम पेरे हेरे बला पे वेलो हम दाम इगलो ये अड़ूपल ओय मापनातुर ओय पत्तीवल मिनसु फैन पेरे हेरे बला ये अना तर रात्रि दमे मार्ग ताम मार्ग ताम पत्तीवल निक गुरुपार लगे ये गुरुपार मिनसु मे पार शुद्ध कर मे ओय केसल बाट तीन केसल बाट मेदिंग हारला एक पोलते पेहनती वटेट कौल कापला पार वाली तील तीन एवं पेसन पेपोल गिड़ियार मेदे मदे हारला कौल कापला मेदे पोलते पेहनती तील तीन इध मेघ मे एक विधुली तीबू ना ये गमान समारे विधुली नमो मे मेक निक हेम पारक विधुली तीबूने अरे फिरहर बल जनी जने आगे मे मगत आगे निमसंद मे पेरणी राजाधिराज सिंह रजुके आज्ञावे मिनसु खाले काले पावती ये खाले रजु की वो मे तम तमंगे वतुपिटी वाले तीन पोकुणु लीन मेवा ये शुद्ध कर लट पहान दिन मगत दंबगे नहीं मे ठप वतुर नलवतुर मिनसुन मिनसुन सापी पास आवेदन अरवे वतुर पेन सनहला
මේ යන්න තමයි මේ ආචාර කළා දෙන්නේ මේක කාර්තිකයේ උත්සවයට අනියම් විදියට සම්බන්ධයි මේක කාර්තිකයේ උත්සවයටම කෙලිම සම්බන්ධ නැහැ දැන් ඔය තම පුදා කාලේ පූජාව ආලෝක පූජාව ඉතින් මේවා හරි සුන්දර දේව දැන් දැන් මේ සුන්දරත්වයේ මේ නාගරික සංස්කෘතියේදී දැන් අපිට කොහොමද දැක බලා ගන්න බැ බලා ගන්න අපි මේ මේ ක්‍රමිකව වෙන් වෙලා යනවා ඒ වගේම තවත් කාරණාවක් තමයි ආචාරතුමා දැන් මම මේ මේ දලදා වහන්සේ කන්ද උඩට ඇසල මංගල්‍ය කියන මේ මේ සංස්කෘතික ප්‍රවාහයගෙන බලද්දී දලදා වහන්සේ වටා ගොඩනැගුණු මහා සාහිත්‍යයක් තියෙනවා ඒක එක පැත්තකින් කාව්‍යමය සාහිත්‍යකුත් තවත් අන්තයකින් තියෙනවා මේකට කිසියම් සංස්කෘතික කාරණාවක් බලපෑවද කියන්නේ දලදා වහන්සේට මේ තරම් මමට මේ මේ කවි ලියන්න කවි පොත් හදන්න රජවරුගේ අනුග්‍රහය දක්වීම ජනතාවගේ තියෙන ආදරය ප්‍රකාශ කිරීමේ තව කොටසක් වගේනේ මම හිතන්නේ එවැනි නිර්මාණ වෙන්නේ මේ මේ කිසියම් සමාජ බලපෑමක් වෙනවද දලදා වහන්සේ වටා මේ වගේ සාහිත්‍යයක් ගොඩනැගීම මේක සම්බන්ධයෙන් නම් මට අර කලින් කාරණාට වඩා වෙනස් කරුණු ටිකක් කියන්න තියෙනවා මොකද මේ මේවා අපි අර විතර හදාරන නිසා අපි අපේ අපේ සංස්කෘතියේ බොහෝ පූජ්‍ය වස්තුන් බොහෝ ආගමික ප්‍රපංච එක්ක අපි ජනයා සම්බන්ධ වුණා දැන් අපි හිතමුකෝ බුදුදහම බුදුදහමත් එක්ක ජාතක පොත සද්ධර්ම රත්නාවලී මේවා මේ ජනගත වුණා සාමාන්‍ය මේ ආචල සියලා පවා ඔය ජාතක පොතේ කතාවක් සද්ධර්ම රත්නාවලී කතාවක් දන්නවා දන්නවා නමුත් දලදා වහන්සේ සම්බන්ධ සාහිත්‍යයේ ඊට වඩා වෙනස් මේකේ හේතුවක් තියෙනවා ඒ කියන්නේ දලදාව ලංකාවට වඩා මේ එන නැත වැඩම වුණ කාලේ ලංකාවේ තිබුණු අග්‍ර පූජ්‍ය වස්තුව තමයි සීමා බෝධිය. ඒතකොට සීමා බෝධිය ඔය ක්‍රිස්තු වර්ෂ 303 කියන්නේ ක්‍රිස්තු වර්ෂ 3 විතර කාලේ වෙනකොටත් සීමා බෝධිය ඒ බල අධිකාරයේ ආගමික අධිකාරයේ තිබුණා. ඒ කියන්නේ සීමා බෝධියට පුද පූජ පිළිවෙත් කිරීමෙන් වැසි ලැබෙනවා මෙහෙම තත්ත්වයක තිබුණා. අද පවයිවා තියෙනවා. හැබැයි මේකේ පාර්ශ්ව දෙකක් තිබුණා. එකක් මහා විහාරය අනිත් එක අභයගිරි විහාරය. ඒතකොට දලදාව වඩා මේ ගෙන ආවේ වැඩ මෙව්වේ මේ කිස්රිමේ රජු දවස කිසිසි මේකවර රජු දවස අභයගිරියට. ඒතර මේ අභයගිරිය සහ මහාවිහාරය අතර කිසියම් මහායාන තීරවාද ආදී බෙදීමක් තිබුණා. මේක එච්චර බරපතල දෙයක් නොවුණත් ඒ පාර්ශව දෙකට මතවාදී දෙයක් පාර්ශව දෙකට විසුණුවන්සලත් වෙන් වෙලා හිටියා මිනිසුත් වෙන් වෙලා හිටියා. බරපතල ආරවුලක් නැහැ. නමුත් වෙන් වෙලා හිටියා. ඒ දලදාව ස්ථාපනය කළේ අභයගිරිය. එතකොට මේක එච්චර මිනිසුන්ට ඒ කාලේ දැනුනේ නැහැ. නමුත් කිසිසි මේකවරණ රජු වාර්ෂික මහා පෙරහරකින් අභයගිරියට දලදා වැඩමන්න පටන් ගත්තා. ඊට පස්සේ විශාල දලදා උත්සව පැවැත්නෝ. ඔය ඒ රජුට පස්සේ දෙවෙනි සේන රජු, ඒ වගේම මේ ගජබාහු රජු මෙන්න මේ වගේ අය පවා දලදා පූජා පැවැත්තුවා. එහෙම පවත්වනකොට ඔන්න මේ ඒ කාලේ යම් යම් නියන් සායවල් එහෙම ඇති වෙලා තිබුණා. ඔන්න නියන් සාය කියලා වර කළා මහා වැසි වැටෙන්න පටන් ගත්තා. එතකොට දලදාවේ බලය ටිකින් ටික බරපතල විදිහට දැනෙන්න පටන් ගත්තා. ඊන්පස්සේ රජ කෙනෙක් ලංකාවේ ආධිපත්‍ය හොබවනවාද දලදාව ඒ රජු සතු කිසියම් මහාර්ග පූජනීය වස්තුවක් වගේම සංස්කෘතික වස්තුවක් වඩ මෙන්න පටන් ගත්තා. එතකොට දැන් මං ඔබ ඇහුවේ දැන් සාහිත්‍ය සම්බන්ධ කාරණාම. එතකොට දලදාව පිළිබඳව ගද්‍ය පද්‍ය ඒ දියංශයේම සාහිත්‍ය ලියුණා. එතකොට ඔය මුල් කාලයේ දාඨා වංශය දලදා පූජාවලිය එතකොට දලදා වරුණ දලදා විත්‍ය ඔය පස්සේ මෑත කාල වෙනකොට මහනුවර දලදා සින්දුව මේ මෙහි මේවත් තිබුණා. එතකොට මේ මේ හැම එකකම දලදා වහන්සේ හඳුන්වන එක්තරා රූපකාර්ථ දෙකක් තිබුණා. රූපකාර්ථ කියලා කියන්නේ ඒ දැන් කෙලින්ම නොකිය වෙනත් වස්තුවකට ආරෝපණය කරන අර අර අපි කතා කරන වස්තුවේ ගති ස්වභාව. ඒක තමයි රූපකාර්ථය කියන්නේ. දැන් සඳවත කියන අපි මූණ ගැන කෙලින්ම කියන්නේ ඒක සඳක් වගේ කියලා කියනවා. ඒතකොට ඒක රූපකාර්ථය. ඒ වගේ මේ දලදාව හැම විටකම ඉර සහ හඳට උපමා කිරීමක් දකින්නට තියෙනවා. හැම විටකම දලදාව එක්කෝ ඉර එක්කෝ සඳට උපමා කරනවා. මේකට හේතුවක් තියෙනවා. ඒ තමයි දලදාව සබාදාමි කොටසක් කියලා විශ්වාස කරන්න පටන් ගත්තා. මේක මුලදීම මේ විශ්වාසය ඇති වෙන රජවරුන් තුල. ඊට පස්සේ රාජ්‍ය අනුග්‍රහයෙන් විවිධ පතපත ලියන්න පටන් ගත්තා. ඊට පස්සේ දලදා වහන්සේ පිළිබඳ ඔය ලියන පතපත සද්ධර්ම රත්නාවලී ජාතක පොත වැනි පූජාවලිය වගේ පොත් තරම් ජනගත වුණේ නැහැ. ඒකත් කියන්න ඕනේ. ජනගත නොවුනට මේ ඒ රාජ්‍ය අනුග්‍රහය සහිතව ලියූ ඒ කතුවරු දලදා වහන්සේ ඉර හඳට උපමා කළා. ඒ මොකද දලදාව සෝබාදහමේ කොටස. ඉර එළිය දෙනවා. සඳත් රාත්‍රී එළිය දෙනවා. ඊළඟට වැස්ස සෝබාදහමේ කොටසක්නේ. නමුත් දලදාවත් වැස්ස දෙනවා. එතකොට ඔන්න දලදාව නිතැතිම සෝබාදහමේ කොටස. දලදාව වන්දනාමානයට ලක් වෙලා තියෙනවා.
දලදාව මේ මුළු මහත් සංස්කෘතියේම මුදුන්මල් කඩ විදිහට ඒක ස්ථානගත වෙලා තියෙනවා. එතකොට දලදාව උත්තරීතරයි. එතකොට මේ උත්තරීතර වූ වස්තුවට පුළුවන් එක පැත්තක මිනිස්සු පහදවන්න, එක පැත්තේ මිනිස්සුන්ගේ භක්තිය ඇති කරන්න, මිනිස්සුන්ගේ ගෞරවය ඇති කරන්න වැස්ස දෙන්න. ඉතින් බලන්න ඒ ඒක කාටත් කාටත් ප්‍රතික්ෂේප කරන්න බැරි වස්තුවක් බවට පත් වෙලා තියෙනවා දලදා. ඔය දලදාව ඒ බලය පෙන්වපු එක අවස්ථාවක් තමයි ඔය මේ සුදු රජරාජවාදීන් මහනුවර පාලනය කරද්දී 1800 ගණන් වල දලදාවට මේ කරන වියහියදම් මේ පවත්තන පෙරහැර අවශ්‍ය නැහැ කියලා සුදු අධිරාජ්‍යවාදීන් තීරණය කළා. තීරණය කරලා මේ 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 දතක් වෙනුවෙන් මේ පුද පූජා මොනවටද අපිට මේ තව තව වියහියදම් තියෙනවා ඕක නවත්තපල්ලා. ඒක ඕක ඔතන මාලිගාවේ තිබුණාට කමක් නැහැ. එහෙම කියලා පවත්තන්න එපා. මොකද ඒ අයගේ හැඟීමක් නැහැ නේ. ඊට පස්සේ මෙහෙම තිබුණා විශාල නීගයක් එන්න පටන් ගත්තා. මේ වැසෙනා මාස 6 හතකින් ඊට පස්සේ හාමුදුරුවරු ස්වාමීන් වහන්සේලා සුදු අධිරාජ්‍යවාදීන් මේ පැමිණිලි කරන්න පටන් ගත්තා. ඔන්න පෙරහැර නැවැත්වීමේ විපාකය අන්තිමට මේ කිව්වා එහෙනම් උඹලගේ දලදාවේ බලය පුළුවන් නම් පෙන්නපල්ලා කියලා. ඊට පස්සේ ඒ කියවෙනවා ඔය දලදා වතුර කියලා පොතක් මේ කාලේ ලියවිලා තියෙනවා. හාමුදුරුවරු කිව්වලු මේක ජනප්‍රවාදයේ තියෙන්නේ අපිට ඔරුවකුත් දෙන්න මේ දලදාවන්සේ අපි එලීට වැඩම කරනවා කියලා. දලදාව තියෙන තැනින් එහෙම ඒ ස්ථානය වෙනස් කරම විතන් කළාම සබදාහමේ වෙනසක් ඇති වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා. ඊට පස්සේ ඔරුවකුත් සැපෙව්වලු. ඊට පස්සේ දලදාව අර ඉදිරියේ මඟුල් මඩුවට වැඩම කරවුවයි කියලා කියවෙන්නේ. ඒ ටික වෙලාවකින් අහස කළු වෙලා මහා වැස්සක් කටින් පටන් ගත්තා. ඔය වැස්ස ඔය වැස්ස පිළිබඳව මට මතකයි අපි කොඩා කාලේ අපි සීයා යම් කතන්දර කියනවා. මට ඒ කාලේ ඊතරම් තේරුමක් තිබුණේ නැහැ. මහා ධාරානිපාතයට වැහැලා ඊට පස්සේ මේ අන්තිමට මේ පේරාදීනේ පාලම ඒ වැස්සෙන් කැඩුණයි කියලා කියනවා. කටුගස්තර පාලමේ ඇඳටත් උඩින් වතුර ගලාගෙන ගියායි කියලා තියෙනවා. මේ මේ දලදා වතුර දලදාව නිසා හටගත්ත මේ ජලය. ඒ වගේම සද්ද අර ඔබතුමා දැන් අර මුලින් සඳහන් කරපු කාරණා ටිකත් එක්ක දලතා වහන්සේ වටා මේ සමස්ත ජන ජීවිත රටාවම ඔක්කොම එකතු වෙනවා. ඒ කියන්නේ භූපතිගේ සිට සාමාන්‍යම පුද්ගලයා දක්වා ඇසළ මංගල්‍ය පෙරහැර තුලත් නියෝජනය වෙනවා. අද කසකරුවන් පාවඩේ ලන්නන් මුර ආයුධ දරන්නන් එවැනි වෙන සියලුම සමාජ ස්තරයන් මම හිතන්නේ එදා තිබිච්ච වැඩවසන් සමාජ ක්‍රමය ඇතුලේ මේ සියලු දෙනාට එකමග යන්න තිබුණ එකම අවස්ථාවක් දලදා පෙරහැර වගේ වෙන්න පුළුවන් බොහෝ දුරට. මොකද භූපති යැනි සමාජ ස්තරයන් එකවර ගැවසුණු නැති නිසා समस्त पेरहर मंगल बलादी महाचार्युनि अद यदास्य दहवन वताव मे मे संचारेल मंगल्य मेख किसियामेरटे सांस्कृति समाज विकाशने ज्ञान पर्यवेषण करण किनकुटा मे पेरहर मंगल्य तुन किसियाम කියවීමක් ලබා ගන්න පුළුවන් ද එදා සිට අද දක්වා මේ පෙරහැර දෙස මේ පෙරහැරේ වෙනස්කම් දෙස බලයි වැලීමේ අපේ ජන සමාජය තුල ගැන අවබෝධයක් ලබා ගන්න පුළුවන් මේක තරමක් සමාජ විද්‍යාත්මක කාරණයක් කියලා මම විශ්වාස කරනවා. දැන් මම සමාජ විද්‍යාව නෙමෙයි උගන්වන්නේ. නමුත් මේ පිළිබඳව මම දරන ආකල්ප අනුවයි කිව්වේ මේ මේකේ දැන් එක් එක් අවස්ථාවෙදී පෙරහැරේ නියෝජනය වෙන ඒ සමාජ ස්තර නියෝජිත කණ්ඩායම් වල යම් වෙනසකුත් යම් අවස්ථාවල් වෙලා තිනවා නවාංග එකතු වෙනවා. දැන් උදාහරණයක් විදිහට කිව්වොත් මේ ওই මහාචාර්ය අනුරාධ සිනවිරත්නගේ මේ මේ කඳුබුඩට ඇසල මංගල කියන පොතේම සඳහන් වෙනවා පෙරහැර එක්තරා අවස්ථා තුනක තිදෙනෙක් ඒ පෙරහැර පිළිබඳ වාර්තා සපයලා තිනවා. එක්කෙනෙක් ජෝන් ඩේවි 1800 ගණන් වල මේ මේ ඔහුගේ කෘතියක පෙරහැර පිළිබඳව වාර්තා සපයලා තිනවා. මේ තියෙන්නේ ඔහුගේ කෘතිය an account of the interior of Ceylon 1869. එතන මේකේ ඔහු පෙරහැරේ අන්තර්ගතය පිළිබඳ යම් වාර්තාවක් සපයනවා. පෙරහැරට මේ 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 අංග එකතු වුණා. ඔහු කියනවා ඒකෙදි රජතුමා පවා පෞද්ගලිකව සහභාගී වුණා කියලා. නමුත් ඒ ඔතන මට මතකයි පොතේ මහාචාර්ය අනුරාධ සිනහරත්න කියනවා මේක විශ්වාස කළ නොහැකි කාරණයක් කියලා. මොකද රජු එහෙම පෙරහැරට පෞද්ගලිකව සහභාගී වෙන්නට ඇති මුල් කාලේ එහෙම වුණාද කියන එක පිළිබඳව විවාදාපන්නයි කියලා. අපි ඒක ගැන හරියටම කියන්නට දන්නේ නැහැ. ඊට පසුව මේ මිල්ලාව දිසාව. ඔව්. මිල්ලාව දිසාව සපයන විස්තරයක් ඒක මං හිතන්නේ
මෙදින ඌව වෙල්ලස්ස දිසාපති වශයෙන් සිටි 1817 අගෝස්තු මාස විදි සංචාරය කළ පෙරහැරක් පිළිබඳව. ඒතර ඒකේ තියෙනවා මේ පෙරහැරට මෙන්න මේ 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 අය මේ ඇතුළත් වුණා කියලා සහභාගී වුණා කියලා මිනිසුන් තෝරා ගැනීම තුලත් ඒක ඌව පළාත මාතලේ සබරගමුව වලපනේ කියන සමස්ත ලංකාවේම ජන කොටස් නියෝජනය වීම එදත් දලදා වංශයේ වටා ගොඩනැගිලා තිබිලා තියෙනවා. ගොඩනැගිලා තිබිලා තියෙනවා. මේකේ මූලික සමාජ ලක්ෂණයක් විදිහට මම හිතන්නේ මේක වැඩවසම් බව තමයි මේ හැමතැනකම තියෙන රාජකාරි මතින් ගලාගෙන යන රාජකාරි පංගු ඊළඟට රාජකාරි නියෝජනය කරන මිනිස්සු. ඉතින් මේක අපේ සමාජයේ අතවශ්‍යම ඔය කුලික පදනම ඒ කියන්නේ කුල වශයෙන් මිනිස්සු ස්ථානගත වීම වගේ තත්ත්වයකටත් මේ වැඩවසම් ක්‍රමයේ හේතු බූත වුණා. ඉතින් අද මේ වෙනකොට දැන් මිනිස්සු කුල වශයෙන් සංවිධාන වෙලා කුල වශයෙන් ඕනට ආවේනික රැකියා කරන්නේ නැහැ. නැහැ. අද මේ වෙනකොට ඕනෑම කුලයක කෙනෙක් ඕනෑම මේ බොහොම ඉහළ රැකියා තුල ඉන්න පුළුවන්. සමහරවිට බොහොම උසස්සේ සම්මත කුලිකේ බොහොම සාමාන්‍ය රැකියා කරන්න පුළුවන්. ඉතින් මේක අධිරාජ්‍යවාදී පාලනයෙන් පස්සෙ වෙනස් වුණා. නැත්නම් නමුත් මේ පෙරහැරේ මේ නියෝජනය තුල යම් සමාජ නිරීක්ෂකයෙකුට හැඟීමක් ලබා ගන්න පුළුවන් අපේ සමාජයේ මධ්‍යතන යුගයේ සිට මේ අවසානයේදී මහනුවර යුගය දක්වා මේ සමාජයේ සකස් වී තිබුණු ආකාරය පිළිබඳ එක්තර හරස් කැපුමක් මේ පෙරහැරේ අඩංගු වෙනවායි කියලා. හැබැයි ඒත් එක්කම නවාංග වගේ දේවලුත් පෙරහැරට එකතු වුණා යම් යම් කාලවලදී. ඔය ජනප්‍රිය සංස්කෘතික අංග පවා පෙරහැර එක කාලයක තිබුණා. දැන් මට මතකයි මං කුඩා කාලේ. මං කුඩා කාලේ කියන්නේ මහ ලොකු කාලයක් නෙමෙයි. ඔය 1900 ඔය මං කලින් උත්තු වෙදී 80 ගණන්වල වගේ මේ මැද භාගයේ අපි හිමුකෝ. ඒතර මං 8 9 7 වගේ පන්තිවල හිටියේ. ඔය කාලේ වලස්සු වලස් නැතුම කියලා එකක් තිබ්බා. සමහරවිට මතකත් ඇති ඒක පෙරහැර ටික. අර උක දැන් නැහැ. ඒ වලස් නැතුම ගැන මං පස්සේ හෙව්වා ශාස්ත්‍රීයව. ඒ කාලේ පුංචි ළමයි විදියට අපිව බොහොම කිලිපොලා ගිය නටුමක් එක. මොකද මේ නටන වලස්සු එයාට දිව චලනය කරන්න පුළුවන්. මෙහෙම පුංචි ළමයි දැකකම මෙහෙම ලං වෙලා දිව දික් කරනවා. අර ඌ තියාගෙන පුංචි ළමයි වැඩි හිටියන්ගේ ගෙල බදාගෙන බය වෙනවා. මේක පෙරහැරේ ආවේනික මංගයක්. හැබැයි පුංචි ළමයි ඔය බය වෙන්නම බලාගෙන ඔකට යනවා. වලහ ඇවිල්ලා බය කරනකොට ඒගොල්ලෝගේ අවිඥානික කැමැත්තකුත් තිබුණා. හැබැයි මේ වලහ නියෝජනය කිරීම පිළිබඳ කිසියම් ජනශෘතිකව සංස්කෘතික පදනමක් නැහැ. ඒක කිසියම් විදිහක මේ නිකන් අර මේ මිනිස්සු විනෝදයට පත් කරන අංගයක් විතරයි. ඉතින් පස්සේ කාලේ මේ මේ අංග පිළිබඳ සංශෝධනයක් සිදු වුණා පෙරහැරේ මං හිතන්නේ. මට මතකයි 1990 ගණන්වල ඔය අපි එතකොට මම ඔය ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයෙක් වුණ අලුත දේවනිලියමතුමා මේ පෙරහැර සංශෝධනයේලා විවිධ සමාජ කණ්ඩායම්වල විද්වත් මත නිරීක්ෂණයක් කළා. ඊපස්සේ ඒකෙදී ඔය ජනප්‍රිය සංස්කෘතික අංග පෙරහැරට පිවිසවන්නට එපා කියලා යම් කිසි තීරණයක් ගත්තා. ඊපසු පෙරහැරට ඒවා පිවිසීම නතර වුණා. අවසාන වශයෙන් දැන් අදවන විට ආසියාවේ තියෙන ලාංකීය අනන්‍යතාවය ආරක්ෂා කරන විශිෂ්ටතම සංස්කෘතික උළෙල පූජාව බවට දන්දා පෙරහැර මේ වෙනුවට පත් වෙනවා. පැහැදිලිව. මේ බඳු උළෙල ලෝකයේ කිසිම තැනක නැහැ. ඒක නොබියව කියන්නට පුළුවන්. අනික එක මට මතකයි ෆින්ලන්ත සාහිත්‍ය වැඩසටහනේ මම ගුවන්විදුලි වැඩසටහන් නිෂ්පාදකෙක් විදිහට කාලයක් ක්‍රියා කරා මේ මහනුවර ගුවන්විදුලියත් එක්ක. ඒ කාලේ එක පිල්ලන්ත ජාතිකයෙක් කිව්ව කතාවක් මට මේ මතක් වෙනවා. ඔහු සමග අපි පෙරහැර බැලුවා. ඔහු කියනවා මෙහෙම අර නැටුවන් නොයික් මේ අර අර තියෙන අර වේවැල් නැටුම එහෙම. මෙහෙම කරන්නේ කොහොමද? එක්කෙනෙක් ඔය මේ කමාන්ඩ් එක එහෙම නැත්නම් මේ මෙහෙවීම දෙනකොට අනිත් අය ඔක්කොම කොහොමද මේ හැසිරෙන්නේ? වරදින් නැද්ද කියලා ඇහුවා. ඉතින් අපි කිව්වා වරදින්න විදිහක් නැහැ. මේ අය කාලාන්තරයක් තිස්සේ මේ දේ ශාස්ත්‍රානුගත විදිහට පුරුදු පුහුණු වෙලයි ඉන්නේ කියලා. ඊට පස්සේ ඒ අයට පුදුමයි ඇත්තටම. ඉතින් මේ ඒ අනුව මේ මේ මෙබඳු සංස්කෘතික උලෙලක් නම් ලෝකෙ කිසිම තැනක නැහැයි කියන සාඩම්බරයට අහිංසකව අපිට පත් වෙන්නට පුළුවන්.